ද ටඩිය වෙලෙන අලුත්ම වීඩිය එකක් කරගෙන ඉතින් අද අපි ගේම් ප්ලේ එකක් නෙමෙයි කතා කරන්න හදන්නේ අද අපි කතා කරන්න හදන්නේ PlayStation 5 ගැනයි Xbox X ගැනයි අයි කියන්නේ විද Xbox X ඒක නිකන් ඇත්තටම Xbox එක නංගේ කතා කරන්න Xbox 360 Xbox X Xbox XS කේක නම් මුන්ට ඇත්තටම Microsoft නම් මේ නම් දාන්න ගියාම නම් අනා ගන්නවා නානවා ප්ලේ ස්ටේෂන් බලන්න ප්ලේ ස්ටේෂන් 1 2 3 4 5 වෙනසකට ආවි ඉතින් ප්ලේ ස්ටේෂන් 4 ප්‍රෝ විතරයි හරි දෙදී අපි නංගගෙන නෙමෙයි කතා කරන්න හදන්නේ අපි කතා කරන්න හදන්නේ මේ ප්ලේ ස්ටේෂන් 5 එකයි Xbox එකයි ගත්තම මේ Xbox Series X එකයි ගත්තම ඉතින් මේ දෙකෙන් මොකක්ද ගන්නෙ මේ වෙලාවේ සමහරවල් නම් මේලා හිතේනේ මිලෝ මගුලක් ගන්න බෑ කියලා ගන්න බැරි වුණා ගන්නව නම් ගන්න පුළුවන්කම තිබ්බනම් ගන්නෙ මොකක්ද අපි අද කතා කරන්න හදන මේ ගැන නේද ඉතින් අනිවාර්යෙන් සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕනේ අපි කෙලින්ම යන් වීඩියෝ එකට හැබැයි ඉතින් පොඩ්ඩක් ඉන්න කොරම කලින් මේ subscribe කරන්න subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා දාන්න විරතු පාඩ පාඩ නැතිනම් පහල subscribe කියලා ඒ click කරලා දාන්න එහෙම නොකරනනම් ඉතින් වීඩියෝ බලන්න ලැසෙන්න එපා ඒ වගේම අපේ Facebook page එක තියෙනවා ඒ වගේම website එක දෙනවා detox.lk ඔය දෙකම බලලා ඉවර වෙලා අපි බලමු වීඩියෝ එක හරි ඉතින් අද අපි කතා කරන්න හදන්නේ PlayStation 5 يعني PS5 එකක් ගන්නවද එහෙම නැත්නම් Xbox Series X එකක් ගන්නවද කියන එක ගැන. ඉතින් මේ කාරණා ගැන කතා කරද්දී මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා කාරණා දෙක තුනක්. එක තමයි පළවෙනි එක තමයි ඉතින් exclusive games. ඔය spec එකවත් ගානවත් අදාළ නැති set එකක් ඉන්නවනේ. මේ game එක තියෙන්නේ මොන console එකේද මම ගහන්නේ ඒක තමයි. එහෙම set එකක් ඉන්න. ඉතින් ඒ කට්ටිය ගැන කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා මොකද්ද මේකෙන් spec එක පැත්තෙන් ගොඩක්ම පවර්ෆුල් මොකක්ද කියලා ගානට ලාභ මොකක්ද කියලා ඒ වගේම ඉතින් ප්‍රයිස් එක නේ අපි හැමෝටම වැදගත් වෙන්නේ ඒකනේ ප්‍රයිස් එක ඒ වගේම අන්තිමට ඉතින් අපි කතා කරලා බලමු මෙච්චර කාලයක් මේ අපි ජෙනරේෂන් ගානක් දැන් කන්සෝල්ස් අවිල්ලා මෙච්චර කාලයක් අපි පාවිච්චි කරලා අපි අත්දැකීමෙන් දන්නවනේ මොකක්ද හොඳ කියලා සාමාන්‍ය සාමාන්‍ය විහාරේ තියෙනවනේ මේක ගත්තොත් නම් හොඳයි නැත්තම් අරගෙන අඩු ගොඩයි ඔය වගේ දිනවනේ ඉතින් ඒක හින්දා ওই කර්ණාටික තමයි අපි කතා කරන්න හදන්නේ ওই කර්ණාටික ගැන කතා කරලා අපි බලමු ගන්න ඕනේ මොකද්ද කියලා PlayStation 5 එකක්ද Xbox Series X එකක්ද කියලා ඔය දෙකම ගන්න නැතුව ඊටියත් කමන්නේ මේ වීඩියෝ එක නම් බලන්න ඕනේ. ඔයගෙම ඉතින් ඔවට සමාන PC එකක් ගැනත් අපි ඉස්සරහට කතා කරමු. බලමු වෙලා තිබතින් හරිය වීඩියක් කරමුනේ. හරි ඉතින් පළවෙනි කාරණේ exclusive games. හරි. Spider-Man ගත්තොත් Spider-Man Miles Morales එතකොට Horizon 2 එතකොට Gran Turismo 7 ඔය වගේ එක්ස්ක්ලූසිව් ගේම්ස් ගන්න කැමති කෙනෙක් නම් ඉතින් ඔයාට වෙන ඔප්ෂන් එකක් නැහැ. කරන්න තියෙන එකම ඔප්ෂන් එක මොකද්ද? කෙලින්ම යන්න තියෙන්නේ PlayStation 5 එකට. මොකද ওই ගේම්ස් ටික එන්නේ PlayStation 5 එකට විතරයි. මීට අමතරව තව ගේම්ස් ටිකක් තියෙනවා. නමුත් මම මේ කියන්නේ වැදගත්ම සහ ජනප්‍රියම ගේම්ස් ටික Spider-Man Miles Morales, Horizon 2, Gran Turismo 7. ඊට අමතරව Xbox පැත්තට අපි ගියොත් අපිට ඉතින් සෙට් වෙන්නේ Halo Infinity, එතකොට Hellblade 2 Forza Motorsport 8 එක ඊළඟම State of Decay 3. ඉතින් ඔය ටික ගහන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාලට වෙන ඔප්ෂන් එකක් නැහැ. Xbox තමයි ගන්න වෙන්නේ. Xbox Series X එකක් තමයි ගන්න වෙන්නේ. PlayStation අරන් වැඩක් නැහැ. ඉතින් ඔය දෙකෙන් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් නම් මොකද්ද ගන්න කියලා ඉතින් මේ වීඩියෝ එක මෙතනින් එහාට බලලා වැඩක් නැහැ. ඒ උනාට වෙයි බලන්න. හරි ඉතින් අපි දැන් specs ගැන කතා කරොත් එහෙනම් මොකද්ද මේ powerful machine එක කියලා හොයාගෙන හොයාගෙන යන්න හැදුවොත් එහෙම දැන් ඔයගලන්ට මම screen එකේ පෙන්වන්නේ ඔන්න ඔක තමයි spec එක. ඉතින් ඇත්තටම ලොකු වෙනසක් නැහැ මේ දෙකේ. පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඇත්තටම කියනවා නිකන් Microsoft එකේ මේ Xbox පැත්තට පොඩි වාසියකුත් තියෙනවා කියලා පෙන්නනවා. හැබැයි ඉතින් හරියට ගත්තොත් ඇත්තටම ලොකු වෙනසක් නැහැ. ඉතින් processing power එක ගත්තම Xbox එක තමයි චුට්ටක් ඉස්සරහින් ඉන්නේ අතන Xbox Series X එක තමයි චුට්ටක් ඉස්සරහින් ඉන්නේ හැබැයි ඉතින් මේ GPU එකේ තියෙන power එකවත් එහෙම නැත්තම් මේකේ speed එකවත් මේ හැම game එකක්ම ගොඩක් හොඳින් run වෙන බලපායි කියලා එහෙම කියන්න බෑ ඉතින් මේව එක කාරණයක් විතරයි හැබැයි ඉතින් මේ Xbox එකේ PlayStation 5 එකේ දෙකේම SSD තියෙන නිසා මෙහෙම කියන්න පුළුවන් ඒ කියන්නේ මේ වෙනකන් තියෙන console ගත්තම දැන් PlayStation 4 උනත් Xbox එක වුණත් මේ වෙනකන් තියෙන consoles ගත්තාට පස්සේ දැනට මේ අලුතෙන් අපිට මේ නොවැම්බර් මාසේ හම්බෙන්න යන මේ console දෙක තමයි ඇත්තටම powerful console දෙක. Xbox පැත්තෙන් ගත්තත් PlayStation පැත්තෙන් ගත්තත් ඇත්තටම powerful console දෙකක් තමයි අපිට හම්බ වෙන්න යන්නේ.
හැබැයි ඉතින් මේ වෙලාවේ මෙහෙම මොතේ ගත්තොත් මේ ස්පෙක්ස් මත බේස් කරලා අපි කතා කරොත් එහෙම Xbox Series X එකට පොඩි වාසියක් තියෙනවා 1.5 එකක වගේ පොඩි වැඩි ලකුණක් දෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැ අත්තරම මේ PlayStation 5 එකට වඩා ගේම් එකක් හොඳට ස්මූත්ලි රන් වෙයි කියලා Xbox එකේ. මොකද අපි දන්නේ කොච්චර ස්පෙක් එක තිබ්බද. මොකද අපිට ඉතිහාසයේ ඕවට කාරණා තියෙනවා. මොකද PlayStation 4 Pro එක කරද්දි स्पेक्स अतरम अड्डूनागे पर्फॉमस अरलम की अतरम लुक स्पेक्ला आवश्यक टास्क करगण बेरीना एक अतर विडकने माइक्रोसॉफ्ट एक्सबॉक्स एवेना लुक इतिहास लुकूट मे ग्राफिक्स तीना मेचर मेतना मेचर पवरफुल की क्यूट आवश्यक कारण गुडादे वाले उपयोग करो प्ले स्टेशन करते आवम देवल्ट ऐपल आवम देवल्ट यूज कर ओन विद्यट ओन कहीं असंट पर्फॉमस अरन दे ऐ थिंक एक निशा मेके मे पड़ी वासी एक्सबॉक्स आने तीरने प्ले स्टेशन फाइव मे एक्सबॉक्स हाई कि एक्चुअल गेम प्ले बलानी गाधा बलानी इलाटी अभी कथा करते मे बैकवर्ड्स कंपेरिटिव यानी पर्ण गेम्स मुनाद गहन पुला प्ले स्टेशन फाइव अत्र मे सर उ गहन पुला प्ले स्टेशन फोर गेम्स इतरा प्ले स्टेशन फोर पीएस फोर प्रो ओ कंसोल टाप गेम्स इतरा गहन पुलवा है भाई एक्सबॉक्स सीरीज एक्सपेक्टिंग तेम अनिवार्य एक्सबॉक्स वन गेम्स प्ले करना पुलवा किसी प्रश्न इतना गेम तोर एक्सबॉक्स 360 गेम्स भी ओरिजिनल एक्सबॉक्स गेम्स भी अभी प्ले कर अवस्था दी तीन मेवगे मेके तीन झान्सम मेके मे फोके वर्ल्ड मेट अपग्रेड कल अपस्केल कल दिन अपग्रेड सामान वचने अपस्केल कल दिन मे मे कंसोल पुलवासार पर्ण गेम्स अलू पेन गहन पुल झान्सन इधमेतर मेके नाकने एक्सबॉक्स तम प्ले स्टेशन मे सर ఏ పెత్తన్న అనాతమ కరలతీని పర్ణ PS1 PS2 మోనాద్ గేమ్స్ గాహన్నవే PS4 ఇదరైతే మీక గత్తుతీమ గాహన్న వెన్నే పర్ణ గేమ్స్ టికెట్ ఇతిన్ సముదెన్న హాలే హరి అలుత్ కన్సోల్ ఎక్ గన్నవన ఇతిన్ డిజైన్ ఎక్ గెన కతా కరొత్ ఎహెమ ప్లే స్టేషన్ 5 ఎక్ నంగ ఇతిన్ దన్నవన్నే పొడి ముతు స్పేస్ లుక్ ఎక్ తీనది అలుత్ లుక్ ఎకక్ తీన ఎక్స్‌బాక్స్ ఎక నంగ ఇతిన్ అర పర్ణ పెట్టియమ తమా మీకడ కెమతియ ఎత్తేతి మంగ నాయ కియన్నే నౌ ఇతిన్ ఏక కిసిమ డిజైన్ ఎక పెత్తన్ గత్తుత్ నికన్ अभी क्या लसन पे प्ले स्टेशन फाइव लसन आईनेमेत्तर मुखद मे कमेती मगे पर्सनली कमेतना प्ले स्टेशन फाइव के डिजाइन इकट्ठे मम कमी एक्सबॉक्स के एक्सबॉक्स सीरीज एक्स डिजाइन इकट्ठे वाड़ा मेकि थवेन्स तीन एक्सबॉक्स सीरीज एक्स के अनिवार्य ब्लूरे 4K डिस्क ड्राइव का अनिवार्य यूएसडी डिस्क ड्राइव का है भाई प्ले स्टेशन फाइव के स्टैंडर्ड वर्जन के विरा मे यूएसडी ड्राइव के एन डिजिटल वर्षन के एन है भाई डिजिटल वर्षन डोलसिया की अड्डे एक अडवट गण बलावृत्ना डिजिटल वर्षन गण पुलवा है भाई थी डिजिटल वर्षन गो अनुस्के दाल प्ले कर हम बेन थिंक गणवे ऑनलाइन स्टोर के तम थिंग प्रईस एग्जानी मैं प्रईस मेगा थिंग प्ले स्टेशन फाइव प्रईसींग दट की डिजिटल वर्षन के यूएसडी ड्राइव के डोल तुनसियान मे आई स्टैंडर्ड वर्षन डोल हारसियान मेकनी डोल पंसी डोल हारसी अतम थिंग तीन है भाई एक्सबॉक्स सीरीज थिंक यूएसडी अनिवार्य तीन आर्ट के एक वर्षन देखने एक दिन डोल पंसी अर्थम की प्राइसिंग पेंग प्ले स्टेशन फाइव के ऑप्शन तीन अडवट डोल सीया अडवट डोल हारसी डिजिटल वर्षन गन इतनी मे डिजिटल एडिशन के अतम लंका अभी मेक कुछ दुट गल की अंदे मुकद इंटरनेट कनेक्शन अड़ता है अनलिमिटेड कनेक्शन नेता पड़ियन मे लोन दम मे डेटा पैकेज दी अंत कदम ऑनलाइन स्टोर गेम पर्चे करें अभी अभी सैट मे आलू इकोला डिस्क्या मार गेम करे सैकंड हैंड डिस्क्या गंडवेने इतकोट कोहमा को प्रईसिंग विना डोल हेट वगैतम रिलैक्स एडिशन का डोल हेट नम इकट वगे थिंग है भाई थिंग अरे ऑफर्स तीन पड़ना पड़ी चांस डिस्काउंट गमेमन है एक ई थिंक गेमिंग एनिंग लक वीदा कमी क्या कंसोल के प्रत्येक पड़ी गा कड़कर चांस तीन एमन थिंक एत तेरम मोदी स्टैंडर्ड एडिशन गन डिस्क्राइब का तीन
මගේ චොයිස් එක නම් ඉතින් ස්ටෑන්ඩඩ් එඩිෂන් එක තමයි මොකද මට USD disk drive එක ගොඩක් වැඩගත් 4K බලන්න ඕන හින්දා මේ දවස්වල මේ PC එකෙන් 4K බලන්න ගිහලා නානවා ඉතින් ඇත්තටම නානවා මේ 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 වීඩියෝ එකේ ඉතින් කතාලා නැහැනේ අපි ඒක ඉතින් බලමු වෙන වීඩියෝ එකකින් කතා කරලා බලමු කොහොමද PC එකෙන් 4K නාන්න නැතුව බලන්නේ කියලා ඉතින් ඔන්නෝක තමයි තත්ත්වය Xbox X series එකයි PlayStation 5 එකයි ගත්තම මොකද්ද ගන්න කියලා තීරණයක් ගන්න අපිට ඔන්න ඔය කාරණා ටික තමයි තියෙන්නේ ඉතින් ඇත්තට මගේ පෞද්ගලික මතය නම් PlayStation 5 එකක් ගන්න එක තමයි මොකද ඉතිහාසයේ ගත්තත් Microsoft පැත්තේ මේ Xbox එකේ නම් ප්‍රශ්න PlayStation එකට වඩා තිබිලා තියෙනවා අනිත් එක කියන තරම් ওই විදිහට quality එකක් deliver කරයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ බෑ මම වැරදෙන්න පුළුවන් ඉතින් ගොඩක් අය Xbox fans ලා ඔන්න මට බණි මේ මොන්සේ මේ මොනවද මේ කියන්නේ එහෙම නෑ Xbox එක හොඳයි කියලා ඉතින් මම කියන්නේ මගේ අත්දැකීමෙන් අනිත් එක ඉතින් මම මේ favorism එකක් කරනවා නෙමෙයි නමුත් ඉතින් මම PlayStation 5 එකට තමයි ගොඩක් කැමතිin ඉන්නේ play කරන්න බලාගෙන ඉතින් මොකද අනිවාර්යෙන් console එක ගන්නවා එකට ඉතින් එක හේතුවක් ඉන්නේ ඇත්තටම exclusive titles මොකද Spider-Man නම් මට play කරන්නම ඕනේ ඉතින් ඒක නිසා මට වෙන option එකකුත් නැහැ අනිවාර්යෙන් PS5 ගන්න ඕනේ design එකටත් කැමති ඒ වගේම මම දිගටම ඉතින් play කරන් යන PlayStation වල ඉතින් ඒ වගේ history එකකුත් තියෙනවා අනිත් එකට ඉතිහාසය ගත්තම ඉතින් PlayStation වල ලොකු ප්‍රශ්න තිබිලා නැහැ ඇත්තටම player කෙනෙක්ට ඇත්තටම ලේසියෙන් පහසුවෙන් game එක play කරන් යන්න පුළුවන් දෙයක් තමයි ඉතින් හොඳම දේ තමයි බලන්න disk එකක් වුණත් ඒකට මේකට කරගන්න පුළුවන් අඩුව disk එකක් ගන්න පුළුවන් හොයා ගන්න පුළුවන් සල්ලි පැත්තෙන් උදිරුවක් ගන්න පුළුවන් මොකද Xbox එකේ ওই කතන්දරේ කරන්න බෑ ඒ කියන්නේ Xbox එකේ game එකක් ගත්තොත් එහෙම ඉතින් ඒ දාන console එකේ විතරනේ අපිට share කරගන්න බෑ ඉතින් PlayStation එකේ ඇත්තටම මේ පැත්තෙන් අපිට ලොකු අවස්ථාවක් දෙලා තිනු අපේ community එකේ එහා මෙහා කරගන්න පුළුවන් disk එකක් යාළුවෙක්ගේ වුණා යාළුවාට පස්සේ අපිට play කරන්න පුළුවන් නැත්නම් මම play කළා යාළුවෙක් දෙන්න පුළුවන් ඉතින් ඒක ගොඩක් වැදගත් ඒ වගේම අඩු ගානේ ගත්ත ගානට වඩා අඩුවෙන් හරි දීලා තව game එකක් ගන්න හරි අපිට chance එක තියෙනවා මේ PlayStation 5 තිබ්බම හැබැයි ඉතින් PlayStation leaks නම් ලංකාවේ games නම් ලංකාවේ ගොඩක් දුරට මේ දැම්ම ලොකුට ජනප්‍රියද වෙයිද කියලා නම් කියන්න දන්නේ නැහැ මොකද මේක लंका सल तुम्हें कैनसोल मुखद टैक्स नम्मना मे कल गंडट प्रश्न वे नम तपि दंडने खाली अट मे आप हाला प्रश्न नम्मन तीदी के दंडने एक बलमी मुखद प्ले स्टेशन लोक कम्यूनिटी का खेदेन टीक खाली हित नवागे लोक कम्यूनिटी का खेदेन के बलपुरा මොන දේ වුණත් අනිවාර්යෙන් මම PlayStation 5 එකක් ගන්නවා කොහොම හරි කියලා PS5 එකක් ගන්නවා අරගෙන ඉතින් වීඩියෝ එකක් දානවා මේ රයිට් එහෙනම් ඉතින් අපි අවශ්‍ය දේවල් කතා කරා මං හිතන්නේ දැන් ඉතින් මේක බලුව කෙනෙක්ට පොඩි හරි අදහසක් එන්නේ නැති නේද මොකද්ද PlayStation 5 ද ගන්න එහෙම නැත්නම් Xbox ද ගන්න මොකද ඉස්සෙල්ලාම console එකක් ගන්න කෙනෙක් තමයි අතර මේක වැදගත් වෙන්නේ එහෙම නැතුව කාලයක් තිස්සේ PS5 game එකක් තිබ්බ කෙනෙක් මේ PS5 sorry console එකක් තිබ්බ කෙනෙක්ටවත් Xbox එකක් තිබ්බ කෙනෙක්ටවත් මේක අතරම ඔහොම හිතන්නේ නැහැ මොකද එයා යන්නේ තම කෙලින්ම ගොඩක් දුරට යන්නේ තමන් ආපු ඒ සීරීස් එකේම තමයි ඉස්සරහකට යන්න හදන්නේ. ඉතින් සමහර ලාකට තමයි ලොකු වෙනසක් තියෙනවන්නේ මිනිස්සු මාරු වෙන්නේ. ඉතින් ඇත්තට මේ කන්සෝල් දෙකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් ඔය Xbox series එකක් ගහ මේ කන්සෝල් පාවිච්චි කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන් ඉතින් Xbox series X එකට තමයි ගොඩක් වෙලාට යන්නේ. ඒ වගේම PlayStation play කරපු එකක් නම් ඉතින් අනිවාර්යෙන් PS5 එකට තමයි යන්නේ. ඉතින් මේ කන්සෝල් එකක් නැති කෙනෙක්ට තමයි ඉතින් මේ තීරණය ගැනීමේ අවස්ථාව තියෙන්නේ. ඉතින් මේ දෙකම ගන්නද PC එකක් ගන්නවද කියලා හිතනවා නේද? අපි ඉතින් පස් වෙලාක ඒ ගැන කතා කරමු මේ දෙක ගන්නතු PC එකක් ගන්න එක හොඳයිද ලාභයිද මොකද්ද මේ වෙන්නේ කියලා මොකද මම ওই වැඩේ try කරලා බැලුවා එහෙනම් ඉතින් යන්න වෙලා ඇවිල්ලා තියෙන්නේ හැමදාම කියනවා වගේ subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe පාරක් දාන්න මේ වීඩියෝ හැමදාම බලන ඔයාලට ගොඩක් ස්තුතියි ඒ වගේම අම්මලා තාත්තලා අයියලා අක්කලා ආච්චිට සීයට ස්කෝලේට ඔෆිස් එකට අලුවන්ට අල්ලපු ගෙදරට ටවුන් එකට හැමෝටම මේ channel එක ගැන කියන්නද ගිනේ මේ channel එක ගැන කියන්න ඉතින් ඒ වගේම ඊමේල් කරන්න WhatsApp කරන්න ඔය කරන්න පුළුවන් හැමදේම කරන්න Viber කරන්න නේ emo කරන්න හැමදේම කළා channel එක ගැන කියන්න මතක ඇතුව අපේ FB page එක තියෙනවා daily talks ඇවිල්ලා like එකක් දාලා follow up කරන්න ඒ වගේම dailytalks.lk site එකට යන්න තමතක් කරන්න එපා ඉතින් පොඩ්ඩක් බලන්න forum එකේ මේ යන්න පොඩ්ඩක් අපිත් එක්ක chat කරන්න set වෙන්න ඒ වගේම FB එකේ ඉතින් chat කරන්න set වෙන්න ready ඇත් එක්ක නේ මොනවා හරි ඔය කියන්න තියෙන දේවල් කතා කරන්න තියෙන දේවල් ඉතින් අපි chat කරමු එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මොකද ලොකු බලාපොරොත්තුවක් තියෙනවා Assassin's Creed Odyssey series එක ඉක්මනටම ඉවර කරන්න. ඒ නිසා මේ වීඩියෝ එක මම ඉක්මනට ඉවර කළා. මම යනවා AC Odyssey එක edit කරලා දාන්න. එහෙනම් ඉතින් ගිහලා එන්න.